සුබ දවසක් අදත් අමරණා මෙට් සර්වස් විශේෂ වෛද්‍ය චැනල් එක. තවත් අපි ළඟට එන රෝගීන්ට තියෙන රෝග ලක්ෂණයක් සම්බන්ධව තමයි කතා කරන්නේ. සමහර රෝගීන් අපි ළඟට එනවා මේ පාද කළුයි. පාද කළුයි කිව්වහම මේ ධන හිසෙන් පහළ කොටස. ධන හිසෙන් පහළ කොටස අපි ගන්නෙ වල්ලු කර දක්වා කොටසට අපි කියන්නේ ලෙග් කියලා. එහෙමයි කියන්නේ. ධනහිසෙන් උඩ කොටස තයි, ධනහිස සහ වල්ලු කර අතර කොටස ලෙග් කියලා තමයි කියන්නේ. එතකොට මස් මුලියට කියන්නේ කෙන්ඩ කියලා. අනේම සඳහන් කරන්නේ. එතකොට වල්ලු කරෙන් එපිට කොටසට අපි කියන්නේ ෆුට් පාදේ. එහෙම තමයි කියන්නේ. එහෙම නාමකරණයක් තියෙනවා. අපිට ලේසි එතකොට විස්තර කරන්න. ඉතින් මේ කකුල ගත්තාම ලෙග් එක කියන කොටස, ධනහිසෙන් පහළ කොටස සමහරුන්ගේ කළු තලා වැටෙනවා. කළු පාටයි. මේක එක්කෝ ධනහිස ආසන්නයේම මේ තත්ත්වය නෑ. අපි කොටස් තුනකට බෙදුවොත් මේ ලෙග් එක කියන එක ධනහිස වල්ලු කරේ අතර කොටස කොටස් තුනකට බෙදුවොත් මේ පහළ තුනෙන් එක තමයි වැඩිපුරම කළු පැහැට ලක් වෙන්නේ. සමහර විට පාදයට කළු පැහැට ලක් වෙලා තියෙන්න පුළුවන්. නමුත් වැඩිපුර දකින්නේ ලෙග් එකේ. ඉතින් මේ කළු පැහැය විසිරිලා තියෙන්න පුළුවන්, වටේම කළු පැහැ වෙන්න පුළුවන්. සමහරට තිත් සහිතව කළු පැහැ තියෙන්න පුළුවන්. සමහරට සමේ ඝනවීමක් තියෙන්න පුළුවන්. සමහරට මේ කළුම නොවේ පැහැය දුඹුරු පැහැයක්, එහෙම නැත්නම් රත් පැහැයට හුරු වෙන්න පුළුවන්. පැච් එකක් විදිහට තියෙන්න පුළුවන්. සමහරට අතින් ඇල්ලුවට අහුවෙන්නේ නැතුව තියෙන්න පුළුවන්. සමහරට අතින් අල්ලපුවම ඝනවීමක් විදිහට තියෙන්න පුළුවන්. මේ වගේ ආකාර රාශියකට මේ ලෙගේ කියන කොටසේ පැහැය වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් සමහරුන්ට මේක ප්‍රශ්නයක්. විශේෂයෙන්ම කාන්තාව ගත්තාම, පාසල වයසේ ළමයි ගත්තොත් එක ගැටලුවක්. ඇඳුමක් අඳින්න බෑ. ඇඳුමක් අඳින්න ගියාම පේනවා පාදේ අවපැහැයි. පාද ලස්සනට තියෙන්න ඕනේ. ඉතින් වැඩිපුරම අපි දකිනවා මේක වැඩිවිය උදවිය සහ මහලුදුවේට මේ තත්ත්වය වැඩිපුර එනවා දකිනවා. ඉතින් මේම තත්ත්වය මග අරගන්න පුළුවන්ද කියන එක තමයි ගොඩක් උදේ අපෙන් ඇවිල්ලා අහන්නේ. මේ පාද පාට හරියට හදලා දෙන්න කියලා. එමාන අවස්ථා තියෙනවා. ඉතින් සමහර අවස්ථා තියෙනවා අපි හොඳට නිරීක්ෂණය කරලා බලපුවාම සමහර ඒවා හදාගන්න පුළුවන්. සමහර තත්ත්ව හදන්න බෑ. සමහර රෝගී තත්ත්ව නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ. ඉතින් අපි එකින් එක කරුණු කාරණා බලමු. මේ පාදයක් විශේෂම ලෙග් එක කියන කොටස පැහැ වෙනස් වෙන්නේ ඇයි, ඒක අයින් කරගන්න පුළුවන්ද බැරිද කියලා. පාදේ ගත්තාම පාදයට එන රුධිර සැපයම ඉතා වැදගත් වෙනවා. ධමනි කියන රුධිර නාල් වලින් තමයි රුධිරය එන්නේ. ආපහු ගෙනියන්නේ ශිරා කියන රුධිර වාහිනී මගින්. එතකොට රුධිර සැපයම හොඳට පාදයට තියෙන්න ඕනේ. යම් හේතු නිසා රුධිර සැපයම අඩු වෙන්න පුළුවන්. සමහරට නාල අවහිර වෙන්න පුළුවන්. සමහරට අහිතකර මේරිය තැන්පත් වෙලා වෙන්න පුළුවන්. මේ ධමනි අවහිර වුණොත් රුධිර සැපයම අඩු වෙනවා. රුධිර සැපයම අඩු වුණොත් අන්න පාදයේ අර කෙන්ඩ පිරිච්ච ගතිය අඩු වෙන්න පුළුවන්. මාංශපේශී ක්ෂීණ වෙන්න පුළුවන්. ඒ වගේම පාදයේ තියෙන පැහැ අඩු වෙන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. හොඳ රුධිර සැපීමක් නෑ. මේක තරුණ දෙවිට වෙන්නේ. මේක වෙන්නේ වැඩිපුර වැඩි වී සහ මහලු දෙවිට තමයි වැඩිපුර වෙන්නේ. රුධිර සැපීම අඩු වීම නිසා. එහෙම නැත්තම් වෙන්නේ මොකක්ද? වැඩිපුරම දකින තත්වය මේ සම අවපැහැවෙන්න තද පැහැයක් ගන්න හේතුව නහර ගැට ගැසීම. දැන් නහර ගැට ගැසෙනවා කියන එක අපි විස්තර කරලා තියෙනවා අපේ channel එකේ. නහර ගැට ගැහිම කියන්නේ මොකද්ද? ධමනි වලින් රුධිරය එනවා. ආපහු හෘදයස්තු පැත්ත රුධිරය ගෙනියන නාල විස්තරණය වෙලා ඇද වෙලා දඟර වැටෙනවා. ගැටයක් වැටෙනවා නොවේ වෙන්නේ දඟර වැටීමක් සිද්ධ වෙනවා. අපි ඒවට කියන්නේ ශිරා. රුධිරය හෘදයස්තු පැත්තට ගෙනියන. ඉතින් පාදයේ තියෙන මේ ශිරා ගත්තාම ඒව ඇතුලේ වෑල්ස් තියෙනවා. උඩු අතට ගුරුත්වාකර්ෂණ විරුද්ධව රුධිරය උඩට ගෙනියන වෑල්ස්. මේ වැල්ස් වල ක්‍රියාකාරීත්වය වෙනස් වෙලා වැඩ කරන්නේ. වැල්ස් ලීක් වෙනවා. අන්න එතකොට තමයි නහර ගැට ගැසීම සිද්ධ වෙන්නේ. පුත්‍රේ උඩට ගෙනියන ශිරාවල ප්‍රශ්නයක්. ඉතින් මෙවැනි තත්ත්වයක් ආපුවාම හැමතිස්සෙම රුධිරය රැඳෙනවා. අපිරිසිදු රුධිරය. අපි කියන්නේ ඔක්සිජන් අඩු රුධිරය. ධමනි වලින් රුධිරය ඔක්සිජන් උදන් තියෙනවා. ඊට පස්සේ ඒක වැය වෙලා ගිහින් ඔක්සිජන් අඩු රුධිරය තමයි කළු පැහැගත් රුධිරය තමයි ශිරාවල තියෙන්නේ. එතකොට මේ ශිරාවල මේ රුධිරය රැඳිලා තියෙනකොට, ඉහළට යන්න නැතුව රැඳිලා තියෙනකොට මේ රුධිරයේ තියෙන යකඩ
සමේ තැන්පත් වෙනවා. අන්න සමේ පැහැ වෙනස් වෙනවා. මේක ප්‍රධාන හේතුවක්. අන්න එතකොට මේක වෙනස් කරන්න අමාරුයි. මේ පැහැ වෙනස් කරන්න අරින්න අමාරුයි. නහර ගැට ගැසීම නිසා පාදේ පැහැ වෙනස් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ලෙග් එක කියන කොටසේ ලේසි නෑ පැහැ වෙනස් කරන්න. සමහර විට නහර ගැට ගැසීම සුව කරගෙන තියෙන්න පුළුවන් ශල්‍ය කර්මයකින් හරි ලෙස ප්‍රතිකාරයක් මගින් හරි සුව කරගෙන තියෙන්න පුළුවන්. නමුත් අර පැහැ වෙනස් වීම දිගටම තියෙනවා. ඒ වගේම මෙවැනි තත්ත්වයක් ආවොත් ඊළඟට වෙන්න පුළුවන් මොකද්ද? තුවාලෙන්ට ගන්නවා. වීනස් අල්සර්ස්. හැමතිස්සම රුධිරය රැඳීම නිසා මේ නහර විස්තරණය වෙලා ගිහිල්ලා ශිරා විස්තරණය වෙලා තුනී වෙලා ඔන්න ඩොකම ලේ යන්න ගන්නවා. නිකම්ම හිල් වෙනවා. ඒ විත්ති තුනී වෙලා රුධිර නාලවල. ලේ විදිනව සමහර අවස්ථා තියෙනවා. ලෙඩ දන්නේ නැහැ සමහර වෙලාවට. අන්න වෙලි තත්ත්වයක් ආවොත් ඊට පස්සේ නිදන්ගත තුවාල ඇතිවීමක් සිද්ධ වෙනවා. ක්‍රොනික් වීනස් අල්සර්ස් කියලා කියන්නේ මේ තත්ත්වය ආපුවම මොකද වෙන්නේ? අර තුවාලේ හොඳ වෙන්න වගේ යනවා ආයෙ හොඳ වෙන්නේ. හොඳ වෙන්න වගේ යනවා හොඳ වෙන්නේ. මෙහෙම යනකොට කාලයක් යනකොට ඔන්න හැම වෙනස් වෙලා පැහැ වෙනස් වෙනවා. මොකද අර තුවාලේ ඇතිවිච්ච තැන හොඳ ස්කින් එකක් නැහැ. හොඳ සමක් නැහැ. ඉතින් කාලයක් යනකොට හැමේ තියෙන ටෙක්ස්චර් එක සම්පූර්ණයෙන් වෙනස් වෙලා ගිහලා ස්වභාවය වෙනස් වෙලා ගිහලා මේ රබර් එකක් වගේ වෙනවා. ඒක ඇදෙන සුළු ගතිය ගිහලා ඇදෙන්නේ නැති රැටේටම ඇලිච්ච ගතියක් එනවා. සමේ තියෙන ප්‍රත්‍යස්ස ගතිය නැති වෙලා යනවා. ඉතින් ඒ වෙලෙ තත්ත්වයක් ආවොත් නැවත හදන්න අමාරු. ඉතින් දැන් ඔයාලට පැහැදිලි රුධිර රැඳීම, රුධිර සැපීම අඩුවීම මේ ගැටලුවට ප්‍රධාන හේතුවක්. එතකොට එම තත්ත්ව ගන්නෙ රුධිර වාහිනී පද්ධතියේ තියෙන ගැටලුවක් විදිහට. අපි කියනවා වැස්කියුලර් ප්‍රොබ්ලම් එක. රුධිර වාහිනී වල ගැටලුව විදිහට තමයි එම තත්ත්වය ගන්න. නමුත් රුධිර වාහිනී ගැටලුවක් නැතුවත් වෙනත් හේතු නිසාත් වෙන්න පුළුවන්. තව හේතු රාශියක් තියෙනවා. එහෙම ඇරුණාම මෙන්න මේ වගේ හේතු නිසා වෙන්න පුළුවන්. ඒකක් තමයි ඉරේලීට නිරාවරණ වීම. සමහර ක්‍රීඩාවලට නිතරම එළියේ ඉන්නවනම්, අවුවේ ඉන්නවනම්, බීච් එකේ ඉන්නවනම් අන්න එතකොට මේ සමේ පැහැ වෙනස් වෙනවා. එතකොට ඉරේලීට නිරාවරණ වීම අඩු කරපු දවසකට නැවත යථාර්ථයට පත් වෙන්න පුළුවන්. නැත්තම් සන්බර්න් එකක් විදිහට පැහැ වෙනස් වීමක් සිද්ධ වීමක් වෙනවා. සන්බර්න් එකක් විදිහට ආවොත් ඒකට තවත් රෝග ලක්ෂණ එනවා. සමහර විට කැසීමක් එන්න පුළුවන්, දැවිල්ලක් එන්න පුළුවන්, සමේ පොතු ගැලවිල්ලක් වගේ වෙන්න පුළුවන්. සමහර විට ඩාර්ක් පැචස් එන්න පුළුවන්, තද පැහැන් තියෙන පැච් එකක් එන්න පුළුවන්. මෙලනින් සැදීම වැඩි වෙනවා ගොඩක් වෙලාවට. නිරාවරණය වීම නිසා මෙලනින් කියන මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා, අපි කලින් විස්තර කරලා තියෙනවා. සමේ තද පැහැ ඇති කරන වර්ණකය මෙලනින් කියන්නේ මෙලනොසයිට් කියන සෙල්ස් වලින් තමයි හදන්නේ හැමේ තියෙන. එතකොට මේ මෙලනින් ක්‍රියාකාරිතය වැඩි වෙන ඉරේලියට. එතකොට පැහැ වෙනස් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තුවාලයක් ඇති වෙලා, එහෙම නැත්නම් පහරක් වෙද්දී තැල්මක් වෙලා මොකක් හරි වෙලා එතන සෝවීමක් එනකොට අන්න කැරලක් විදිහට පැහැ වෙනස් වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒකට කියනවා පෝස්ට් ඉන්ෆ්ලමේටරි හයිපර් පිග්මෙන්ටේෂන්. ඒ වගේ නමකුත් තියෙනවා. ඉතින් ඉංග්‍රීසි නම් අවශ්‍ය නැත වශයෙන්ම මේ කියන කවුරු තේරුම් ගත්තන ඇති. ඒ වගේම සමේ ඇති වෙන ප්‍රධාන රෝගී තත්ත්ව මේ කකුල වල පැහැ වෙනස් කරන්න පුළුවන් එකක් තමයි සොරයිසිස්. අපි විස්තර කරලා තියෙනවා සමේ ඇති වෙන සොරයිසිස්, ප්ලාක් සොරයිසිස් කියන තත්ත්වෙදි වෙන්න පුළුවන්. ඊළඟට දිලි රසාදන, ෆංගල් ඉන්ෆෙක්ෂන්ස්. ෆංගල් ඉන්ෆෙක්ෂන්ස් කියවම ටීනියා කියන අපි විස්තර කරලා තියෙනවා. ඒ වගේම තවත් රෝගී තත්ත්වයක් තියෙනවා එක්සීමා. එක්සීමා කියන තත්ත්වෙදි පැහැ වෙනස් වෙනවා. එහෙම නැත්තම් ලයිකන් ප්ලේනස්. ලයිකන් ප්ලේනස් ඒකත් අපි විස්තර කරලා තියෙනවා. මෙවැනි සමේ රෝගී තත්ත්ව නිසා වර්ණ වෙනස් වීමක් සිද්ධ වෙනවා. එතකොට ලයිකන් ප්ලේනස්, එක්සීමා, සොරයිසිස් කියන තත්ත්වවලදී සමේ පතුරු ගැලවිල්ලක්, කුඩු කුඩු ගතිය, ඉස්ම ගලන එකක්, කසන ගතියක්, දැවිල්ලක්, ඝනවීමක්, ගැටයක් අන්න ඒ වගේ විදිහට ආකාරවලින් වර්ණ වෙනස් වීම දකින්න පුළුවන් තවත් රෝග ලක්ෂණ එක්ක. ඒ වගේම සමේ වර්ගය වෙනස් වෙන පුළුවන් තවත් ප්‍රධානම රෝගී තත්ත්වයක් තමයි විටිලිගෝ කියන තත්ත්වය. විටිලිගෝ සුදු කබර කියලා සාමාන්‍ය ව්‍යවහාර කියන්නේ සුදු වෙන එක. ඒක අපි විස්තර කරලා තියෙනවා මේ වෙනත් වීඩියෝ එක. විටිලිගෝ කියන තත්ත්වෙදී තැන් තැන්වල සමේ පැහැ තියෙනවා. හැබැයි සුදු පැහැති පැච් විශාලව පේන්න ගන්නවා. ඒ තැන්වල මෙලනින් කියන වර්ගය හැදෙන්නේ නැති වෙනවා. ඒ වගේම වයසට යාම නිසා ස්වභාවයෙන්ම සමේ තියෙන තත්ත්වය වෙනස් වෙනවා. සමත් වයසට යනවා. එතකොට සමය රැලිවැටීම ආදී දේවල් වෙනවා. රුධිර සැපීම අඩු වෙනවා. සමහරට ඩිහයිඩ්‍රේෂන් තියෙන්න පුළුවන්. ජලය හොඳට පානය නොකරනවා වෙන්න පුළුවන්. එවැනි හේතු නිසා වයසට යෑම විවිධ හේතු නිසා කකුල වල පැහැ වෙනස් කරන්න හේතුවක්. තවත් සමහර ප්‍රතිකාර කරන්න ගියාම
සිදුවන දේවල් විශේෂයෙන්ම රේඩියේෂන් ප්‍රතිකාර. රේඩියේෂන් කියන්නේ විකිරණ ප්‍රතිකාරය. අපි හිතමු අස්තිවල පිළිකාවක් තියෙනවා. අන්න විකිරණ ප්‍රතිකාරය අල්ලනවා. අන්න එතකොට පිච්චුණා වගේ කළු පැහැයක් ගන්නවා සමේම ප්‍රදේශ විකිරණ අල්ලපු කොටස්. ඒ වගේම මෙලනෝමා කියන තත්ත්වය. මෙලනෝමා කියන තත්ත්වයේදී සමේ පැහැ වෙනස් වෙන්න පුළුවන්. මෙලනෝමා රෝගී තත්ත්වය අපි විස්තර කරලා තියෙනවා අපි වෙනත් වීඩියෝ එකක. ඒ වගේම තවත් රෝගී තත්ත්ව තියෙනවා මේ කකුල් ඉදිමෙන. අපි කියන ක්‍රොනික් ලිම්ෆිඩීම. විවිධ හේතු නිසා එක්කෝ ගොඩවල ප්‍රශ්න, එක්කෝ අක්මාවී ප්‍රශ්න, එක්කෝ හෘදයේ වස්තුවේ ප්‍රශ්න. ඒවා හරියට වැඩ කරන්නේ නැති වුණාම කකුල් ඉදිමෙනවා. එතකොට කාලයක් යනකොට අන්න සමේ පැහැ වෙනස් වීම සිද්ධ වෙනවා. සම ඝනවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම සමේ ස්වභාවය වෙනස් වෙන තවත් ප්‍රධානම රෝගී තත්ත්වයක් තමයි ඒ බරව රෝගී තත්ත්වය. විශේෂයෙන්ම එලිෆන්ටයිසිස් කියලා කකුල් වලට බලපාලා කකුල් රළි කකුල් වගේ ඉදිමිලා සමේ පැහැයත් වෙනස් වෙලා ඉදිමුවත් ඇවිල්ලා විරූප තත්ත්වයක් එන්න පුළුවන්. සමේ පැහැ වෙනස් වෙන්න පුළුවන් තවත් රෝගී තත්ත්වයක් තියෙනවා, ලාතුරුකින් රෝගී තත්ත්වය. ලාතුරුකින් රෝගී තත්ත්වයේදී සමහරට පැච් එකක් විදිහට වේදනාව සංවේදනය අඩු පැච් එකක් එක්කෝ පැච් කීපයක් විදිහට කකුලල ඇති වෙන්න පුළුවන්. සමහර අවස්ථා තියෙනවා මේ හෝමෝන්ස් වල වෙනස්කම්. සමහර රෝගී තත්ත්ව තියෙනවා ඒකේ තියෙන හෝමෝන්ස් වල වෙනස් වීම නිසා. එතකොටත් සමේ වර්ණය වෙනස් වෙනවා. සමහරට පාද විතරක් නෙවෙයි ඇඟේම වර්ණය වෙනස් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමේ වර්ණය වෙනස් වෙන්න පුළුවන් තවත් හේතුවක් යම් යම් ද්‍රව්‍ය ආලේපක ගැනීම. සමහර උදවිය පොදු වෙලා ඉන්න පොඩි පොඩි කැක්කුම් වලට යම් යම් දේවල් ආලේප කරන්න. මේක බාම් එකක් තෙලක් එහෙම වෙන්න පුළුවන්. කාලයක් ආලේප කරනකොට අන්න එතන සම එක්ක තුනී වෙලා ගිහිල්ලා එක්ක කනකමට ලක් වෙලා. ඒ වගේම වග විභාගයෙන් තොරව භාවිතා කරන බටහිර ඖෂධ විශේෂයෙන් ස්ටීරොයිඩ් තියෙන ක්‍රීම් වර්ග. සමහරට සම තුනී වෙලා එක්ක ෂයින් එකක් ඇවිල්ලා එක්ක පාට අඩු වෙන්නත් පුළුවන්. සමහරට පාට වැඩි වෙන්නත් පුළුවන්. තවත් ඉතින් තමන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් උනන්දුවක් නොදැක්වීම. සමහරු ඉන්නවා කකුල් අතපය හොඳට ක්ලීන් කරන්නේ අපරිසිදුයි. ඉතින් සාමාන්‍ය පුද්ගලයෙ නෙවෙයි සමහර උදවිය ඉන්නවා අපි දැකලා තියෙනවා. විශේෂයෙන්ම යාචක වගේ ඉන්න උදවිය පිරිසිදු කරන්නේ තමන්ගේ ආදායම් මාර්ගයට ඒව තියන් ඉන්නවා තුවාල වගේ පෙන්නන. එතකොටත් කාලයක් යනකොට අපිරිසිදු ද්‍රව්‍ය රැඳිලා සම ගණකම් වෙලා පැහැ වෙනස් වීම සිද්ධ වෙනවා. ඒ වගේම පෝෂණ ඌනතා නිසාත් මේක වෙන්න පුළුවන්. සමහර විටමින් සත්ව සුත්‍ර පෝෂක වර්ග අඩු වීම නිසාත් පැහැ වෙනස් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. සමේ පැහැ වෙනස් වීම ඔන්න ඔය ආකාරයට විස්තර කරන්න පුළුවන්. මේක රිවර්සිබල් කියන්නේ නැවත යථාර්ථයට ගන්න පුළුවන් දෙයක් වෙන්න ඉඩකඩක් තියෙනවා. එහෙම නැත්නම් ඉරිවර්සිබල් වෙන්න පුළුවන්. නැවත යථාර්ථයට ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් තියෙන රෝගී තත්ත්වය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් රූපලාවන්‍ය කටයුතු වලින් සමහර වෙලාවල් තියෙනවා හරි ගැස්සන්න පුළුවන් යම් මට්ටමකට නැවත හදන්න බැරි දේවල් තිබ්බොත්. එහෙම නැත්නම් වර්තමානයේදී සමහර ලේස ප්‍රතිකාර සමහර විට මේ ප්ලාස්ටික් සර්ජන් කරන ශල්‍ය කර්ම ඒ වගේ දේවල් වලින් යම් මට්ටමකට හදාගන්න පුළුවන් අවස්ථා තියෙනවා. සමහර අවස්ථා තියෙනවා එම තත්ත්වයත් එක්ක මුළු ජීවිත කාලෙම ඉඳ වෙනවා. ඉතින් දැන් ඔයාලට පැහැදිලි සමේ වර්ණය වෙනස් වීම විශේෂයෙන්ම ධන හිසෙන් පහළ කකුල එහෙම නැත්නම් ලෙග් එක සහ ෆුට් එක කියන කොටස් දෙක. ඉතින් අදත් මම සමු ගන්නවා අමරණ මෙඩ් සර්වස් විශේෂ වෛද්‍ය චැනල් එකේ. අපි නැවත මුණ ගැසුම් අලුත් දෙයක් සමඟ. සුබ දවසක් ඔබ සියලු දෙනාට.